ඔබ අද දරන සමගයි. සිව් අවුරුදු සම සෞඛ්‍ය විශ්වවිද්‍යාල උපාධිය වසර 3 දක්වා කප්පාදු කිරීමට එරෙහිව ඊයේ පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා ශිෂ්‍යයන් අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ ශිෂ්‍යයන් සිව් දෙනෙකු අද කොළඹ ජාතික මහරෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කළා. මෙලෙස රෝහල්ගත කළේ ගැටුමට සම්බන්ධ වීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවේ සිටි සිසුන් 4 දෙනෙක්. සිව් අවුරුදු සම සෞඛ්‍ය විශ්වවිද්‍යාල උපාධිය වසර 3 දක්වා කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ඊයේ පැවැත්තුණා. මෙහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරුණු සිසුන් 18 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටගත් සිසුන්ගෙන් තුවාල ලැබූ ශිෂ්‍යයින් සිව් දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා අද ඇතුළත් කරනු ලැබුවා. ගොඩාක් දුක් විඳලා මේ ළමයි මෙතෙන්ට එව්වේ. මේ වගේ දෙයක් කරන්න නෙවෙයි. මේ ළමයි ඉගෙන ගන්න මේ ළමයි මුකුත් ඉල්ලන්නේ නැහැ. මේ නැති කරපු අවුරුද්ද ඉල්ලන්නේ. වැඩි දෙයක් මුකුත් ඉල්ලන්නේ නැහැ. අපි දන්නවා මෙතන පැහැදිලිවම සිද්ධලා තියෙන පැහැර ගැනීමක්. පස්සේ මේ පැහැර ගැනීම සාධාරණීකරණය කරන්න තමයි මේ ශිෂ්‍යෝන් ආපෝ පොලිසියට අරන් ගිහලා තින්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරය කියනවා කිසිම පහර දීමක් කරලා නැහැ කියලා. එහෙනම් අපි අහනවා මේ ශිෂ්‍යෝන මොකද වෙලා තින්නේ කියලා. මේ ශිෂ්‍යෝන්ගේ තියෙන තුවාල, පරවතල තුවාල සිද්ධ වෙලා තිනවා. ඒ වගේම මේ තුවාල සිද්ධ වුණේ මොකක් කළාද? මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කළා. මේ වෙද්දී පැය 18ක් ගියා වුන්ට ඒ තුවාල ලැබු ශිෂ්‍ය රෝහල්ගත කරා. අවසාන මොහොත දක්වා උත්සාහ කරා ශිෂ්‍යයන් තුවාල් ලැබලා තියෙනවා කියන එක වසන් කරන් හංගන්න. කොම්පඤ්ඤ වේදී පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට විරුද්ධව වෙන වෙනම ගත හැකි සියලුම පැත්තෙන් මානහිකම් ක්‍රියාමාර්ග ගන්නවා. ගන්න
কেন গা ইন্দ গোগুলো তে পাচ্ছে মানে විරුද්ධයි මේක වැරදි මේ විදිය වැරදි හරිද බුදුවැක තේරුම් ගන්න මේ 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 ඉන්නේ ළමයි හරි අපි මාත්